අද දවසේ තරගේ උච්චතම අවස්ථාවට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මේ තරඟකරුවන් 6 දෙනාගේ ඉරණම තීරණය වෙන්න තව ටික වෙලාවක් තියෙනවා. ඔව්. ඉතින් අද දවසේ මේ තරඟකරුවන් 6 දෙනාම තමන්ගේ උපරිමය මේ වේදිකාව උඩ පෙන්නුවා. ඔව්. හැබැයි ඉදිරියට යන්න පුළුවන් තරඟකරුවන් 3 දෙනෙකුට විතරයි. ඔව්. ඉතිරි 3 දෙනාට සිද්ධ වෙනවා මතකය තමන්ගේ ළඟ තියාගෙන ඔව්. මේ ශ්‍රී ලංකාස් ගොඩ් ටැලන්ට් ගමනින් ඉවත් වෙන්න. ඔව්. ඒ ඉදිරියට යන තරඟකරුවන්ගෙන් 3 දෙනා 3 දෙනාගෙනුත් එක්කෙනෙක් තෝරන්න වෙන්නේ අපේ ගරු විනිශ්චය මණ්ඩලයට තමයි. ඔව්. ඉතුරු දෙදෙනා තීරණය කරන්නේ ප්‍රේක්ෂකයෝ වෙන ඔබයි. එහෙමනම් දැන් ඉතින් තියෙන්නේ අපි කලින් කිව්වා වගේ අර ඇඬෙන වෙලාව. ඇඬෙන වෙලාව විනිශ්චය මණ්ඩලයට ශෂි පැතු මයිතනේ මේ ගොඩ් ටැලන්ට් ගමනේ මේ වේදිකාවේ නිතරම වෙනසක් කරපු දෙන්නේ සංගීත. අද දවසේ ඔවුන්ගේ දක්ෂතාවය ගැන මොකද කියන්නේ? ඒකනම් ඇත්තටම නර්තන ඉදිරිපත් කරපු හැම අවස්ථාවකම වෙනසක් කරන්න උනන්දු වුණා. හැමතිස්සම යම්කිසි වෙනසක් කරන්න නර්තනයෙන් ඒකනම් කතාවක් කියන්න උනන්දු වුණා. ඉතින් මං හිතන්නේ අදත් ඒ දේ හොඳින්ම කරා. සුබ පතනවා අනිවාර්යෙන්ම. ඉදිරියට යන්න කියලා. DK crew. නටාෂා. අද වේදිකාව හෙලෙව්වා. කට්ටිය ඇවිල්ලා. මොකද්ද කියන්නේ? අද ඔප්පු කරා ඇයි මම গোল্ডන් බසර් එක දුන්නේ කියලා මේගොල්ලන්ට. මට ආයිත් දෙන්න පුළුවන් නම් ආයිත් දෙනවා. අකිල. අකිලගේ රන් සලකුණට පස්සේ අද තමයි හම්බෙන්නේ. මොකද හිතෙන්නේ අද කට්ටියගේ වැඩ ගැන? එදා නර්තනීය ටයිකොන්ඩෝ ඉදිරිපත් කිරීමක්. අද රංගනීය එතකොට ක්‍රියාදාම කොහොමද ක්‍රියාදාමනේ මේගොල්ලෝ කරන්නේ. හැබැයි ඒකට ඒගොල්ලෝ ඇක්ට් එකක් එක්කන් අරන් ඇවිල්ලා තිබුණා. ඒ වගේම සමහර ඒගොල්ලෝ දාපු ස්ටන්ට්ස් ඒවා නැවත ස්ලෝ මෝෂන් කර බැලිය යුතු මට්ටමට ගෙනල්ලා තිබුණා. මමයි සුදුසුයි ගත්තාම ඇත්තටම යෝධයා මම වගේ තමයි ටිකක් පේන්නේ. ඒ වුණාට යෝධයා මෙයා තමයි. හා මොකද අද අකිල වාගේ මහන්න ඕනේ. සුදත්ට මොකද කියන්නේ? ශක්තිය පිළිබඳව හොයන මම දන්නෝනේ මිනිස් ශක්තියකට යන්න පුළුවන් උපරිමේ අතන කියලා. මගේ ඇඟටත් යන්න පුළුවන් ප්‍රමාණය මට නිර්ණය කරගන්න පුළුවන් මේගොල්ලන්ව දැකලා. එහින්ද මේගොල්ලෝ කියන්නේ මිනිස් ශරීරය ගැන අලුතින් හිතන්න පුළුවන් වෙනම නිර්ණායකයක්. එහින්ද ඔයා මේ වේදිකාවට ඇවිල්ලා මුළු ලෝකෙටම මේක පෙන්වපු එක විශාල පිනක්. දනු ගොඩක් මැජික් පෙන්වපු අයගෙන් ඔයාට කරදර වුණේ. හරි ගමනේදී සුබෝධ සුබෝධ ගැන මොකද හිතෙන්නේ? මම හිතන්නේ විදියට මෙයා කරන්නේ මැජික් නෙමේ. මෙයා කරන්නේ ඉලියුෂන් එකක්. අපිටත් දන්නේ නැහැ මොකද උනේ කියලා. බිකෝස් අනිත් කට්ටිය මැජික් කරනකොට අපිට දන්නවා අපිට පේන්නේ නැති දෙයක් තමයි ඒගොල්ලෝ කරන්නේ. මෙයා කරන්නේ අපිට හිතන්න බැරි දෙයක්. ඒ හින්දා සුබෝධගේ ලෙවල් is on a different scale. සෝ මම හිතන්නේ අපිට හම්බ වෙච්ච මාර ඉන්ට්‍රෙස්ටිං යුනික් පර්සනැලිටි එක ඉන්න එක. නිපුණ විත්තප් සංගීතයෙන් අහන්න ඕන. හැමදාම අපි ගොඩක් සතුටටපත් වෙන දේවල් නේ මේ ස්ටේජ් එකේදී උනේ. හැබැයි සංවේදී වෙච්ච අවස්ථාත් තියෙනවා. අදත් එහෙම වෙච්ච අවස්ථාවක් තමයි නිපුණ ඇතුළු කණ්ඩායම මේ ස්ටේජ් එක උඩ කරේ. ඔව්. මොකද කියන්නේ? ඇත්තරම අපිට අපි හැම සැරේම එකලංග නර්තනය නැරඹුපු හැම සැරේම අපි හතර දෙනාම එකතු වෙලා කතා කරපු එක දෙයක් තමයි අපිට එකලංග গোল্ডන් බස් එක දී ගන්න බැරි වුණානේ. පළවෙනි ඇක්ට් එකේ ඉඳන්කො අපි දැක්ක පළවෙනි දවසේ මම දැක්ක ඇක්ට් එකක් ඒක. පළවෙනි ඇක්ට් එක එකලංග ඇක්ට් එක. ඉතින් අපි දන්නේ නැහැනේ කොතනින්ද අපි පටන් ගන්න ඕනේ කියලා. හැබැයි ඒකත් හොඳයි නේද? දැන් අපි ගොඩක් අපි ඒක නිසාම අපි ඒ වගේම සතුටු වුණා මම හිතන්නේ. ඒක හින්දාම අපිට ඒකලම කීප සැරයක්ම නරඹන්න බලන්න පුළුවන්.
අදත් ඒමයි හරිම ඒකනේ කාලෝචිතයි ඒකළන්ගේ නපු ටොපික් එක කොරියෝග්‍රාෆි ටොප් ලෙවල් එක්සලන්ට් පර්ෆෝමන්ස් හැම කෙනාගෙම ඒ මූනේ එක්ස්ප්‍රෙෂන්ස් හැමදේම එහෙමනම් අපි වැඩි වෙලා ගන්න නැතුව අද දවසේ අතිවිශිෂ්ටයා කවුද කියලා ඒ අමාරුම වැඩි අපි නිශ මණ්ඩලයට බාර දෙන්න අපි ඒක නටාෂට බාර දෙන්න නටාෂ වාගේ අතේ තමයි අද තියෙන්නේ අද ශ්‍රී ලංකාස් ගොට් ටැලන්ට් සීසන් 2 semi finals එකේ second day මට තමයි ඒ වර්ඩික්ට් එක දෙන්න වෙන්නේ ඔව් මට කියන්න තියෙන්නේ මේ ඇක්ස් 6ම golden buzzers deserve කරන ඇක්ස් 6ක් හැමෝම අද ශ්‍රී ලංකාස් ගොට් ටැලන්ට් සීසන් 2 semi finals එකේ දෙවනි දවසේ අපෙන් මනාපය යන්නේ Nipuna step up.